සංජයේ මහමත්ත සභහපති මගින් රට සංවිධානය. අදදවස විශේෂය මෙ මාධ්‍යහමහෝසේ අනාවරණය කරන කාරණ තුනක් තියෙනවා. එකක් ඉඩම් ප්‍රතිසංස් කරන කමිෂන් සභහවයටතේ පාලනයව වන ඉඩම් වල සහ. ඉඩම් ප්‍රතිසංස් කරන කමිෂන් සභාවේ මේ වනමට ඇතිවිීතය බෙන රාජිතත්වයම්බන්ධයෙන්. තින් අද දවසේදී විශේෂයෙන්ම අපි කරුණුකාරණ හෙළි කරන්නට යන්නේ ශ්‍රී ලංකාවේ, සුශේෂි රාජායතනයක් වන ඉඩම් ප්‍රතිසංස් කරන කමිෂන් ස භාව සම්බන්ධී. මේ ඉඩම් ප්‍රතිසංස්ක කරන කමිෂන් සභාව දා සමසය හැතදකේදී තමයි අකර පණහට වැඩි සියලුම ඉඩම් රජයට පවරාගැනීම රහා අරම්බුවන්නේ. ඒකට ඒ පැවති පාලන කාලය තුළදී මේ සියලුම ඉඩම් රජයට පවරාගෙන අක්කර පණහට වැඩියම් භාවිතා කරන දේපල රජ සතුකරගෙන ඒ දේපල රජය මගින් පරිපාලනය කරන තත්ත්වයට පත් වුණා. ඉතින් මෙවැනි විශාල දේපලක් රජයට පරාගත්තට පස්ස පරිපාලන මේ වශයෙන් ඇති වෙච්චි ගැටලුව නිාකරණය කර ගනීම සඳහ එදදා නමසිේ හත්ත පහේදිී රාජ්‍යයතන දහ නමයකට මේ බලය පැවරුවා. එතැන් සිට අද දක්වාම මේ රාජ්‍ය ලන ලයටතේ මේ නොයකුත් ආකාරයේ මේ ආයතන හරහා මේ රාජ්‍යදේපල ඉතාමත්න හොඳින් ඒ මැනෙජ්මන්ට්ුනා කළමනා කරනය වුණා හැබැයි මෑතකදී පඩන් නොයකුත් ආකාරයයේ වංා දෂන ඔඩුදුවනනා අතන බව්ට මේ රජ්‍යයතන පත් වෙලා තියවා. අපිට මතකා දස්සමසි අනු හයේද. අනු හයේද ජනත වතු සංවර්ධන මණ්ඩලය හර මේ ඉඩම්මල යම් කිසි බලතල වැවිල් සමාගම්මලට පැවරුව. ඒ ඉට පස්සේ ඒ වැවිලි සමාගම් වල විශේෂයම වතු සමාගම් විසයකට පිබ. ජයසුන්තර මහත්මැි කාලෙ දසවනස අනුහයේද මුදල්ල මත්‍යංශය ඔහු ඉන්නකොට මේ ඉඩම්මල බලතල පවරලාතියෙනවා ඉතිං ඔය එල්RC ඩම් ප්‍රතිසන්ස් කරන කමිෂන් සභවිී ඉතිහාසේ ගැන මයි පොඩි අනවරණයක් අප සිද්ධ කළල මේ ඉතිහාසේ හරහා. මතුවෙන යම්කිසි සාධකෝස්සේ වර්තමානය මොකක් ඇතිවෙලා තියෙන තත්ත්ව කියන එක මේ රටේ ජනතාව දැනුවත් කිවීමේ අභිලාශයෙන් තමයි මේ මාධ්‍ය හැමුව පවත්වන්නේ. ඊට කලින් මම මාධ්‍යයට අනාවරණය කරනවා මෙන්න මේ ගිය සතියේ සිකුරාදා. මේ දින කීපයකට කලින් අරුණ පත්තරේ පළවෙච්චි පුවත්තක් මේක තියනෙනවා ලක්ෂ දහයක පර්චසය. රුපියල් දෙකයි සත තිස් අටට දුන්නයි එRCී ලොක්කා ඉවතට. එහෙමම් අපිට පැහැදිලි මේ ඉඩම් ප්‍රතිසංස් කරන්න කොමිසමේ ලොක් රුපියල් දෙකයි සත තිස්සටක්ට පර්චස්ෙකක් විකුල්ලා තියෙනවා රුපියල් ලක්ෂදයක් වඩින. ඔන්න කොහොමද මේ වංචාවේ හා දූෂණය තරම. ති මේ ආකාරයට දැම් හිටපු ලොක්ක දැන් ඉවත් වෙලා තමයි තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කවුරුකෙ සේයදත් ඉඩම් මමාත්‍යවරයාට අපි විශේෂෙන් ස්ූතියක් පිරිිණමන් ඕනනි මේ වගේ වංචාකාරෙක් මේ ආයතනය නිනැතුව මේ ආයතනය එලොවල දැමීම සම්බන්ධය මේකේ විදහයක අධ්‍යක්ෂකවරයා වශයෙන් අලුතෙන් පත්තෙන්නට සූදානම් වෙනවා මේ නිලන්ත විජේසිංහ කියන සභාපතිවරයාගේ ඉල්ලා ස්වීමෙන් පස්සේ නිරෝෂන් බන්්ඩාර කියන පුද්ගලයා එතකට මේ නිරෝෂන් බණ්ඩාර කිය නීතිච්ඥවරයෙක් ඒවගේම මේ නීතිච්ඥවරයා අර මම අනුහයේදී ම් ප්‍රතිසංස් කරන කමිෂන් සභහව මගින් පුද්ගලිකා අයතන විසියකට පමණ ලබාදුන්න ඉඩම්මල වැඩිම ඩම් නඩුතාර වතු ඉඩම් නඩු කතා කරන්න නීති්ඥ වරයා. ඒමනං අපිට පැහැදිලි නැවතවතාවක් මේ රාජ්‍යදේපල වැවිලි සමාගම් හරහා මංකොල්ලකෑමට අරාධින්නක් තමයි මේ දැන් සිද්ධවෙට යන්නන්නේ. ඒ මොකද මේරට වැඩිම වැවිලි සමාගම් එල්ලා ඩම් සතු වැවිලි සමාගම්මල මේ නඩු කතා කරන්න නීතිීඥ. LRC එම ඇත්ත ඉඩම්පතිංස් කරන කමිෂන් සභාවේ ධ්‍යක්ෂක දූරයට පත්වර වනම්. ආයි අපිට අහන්න දෙයක් නෑ මේ පාර මේ ඉඩම් ප්‍රතිසංස් කරන කොමිසන් සභාවට දෙියන්ගේම පිහිට තමයි පතන්න වෙන්නේ. මොකද නඩුත්හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් එයා අනිපත්තෙන් මේ නඩු ටිකට කතා කන්න වනම් මේකේ පෙන්නුම් කල්ලා තියෙනවා මෙන්න මේ වාර්තාවට අනුව. නිරෝෂන් බ්ඩාර කියන නීතිීඥඥවරයා පුද්ගලික සමාගම වැඩි ප්‍රමාණයක නඩු කතාගන්නවා. නමුනු කුල වැැවිලි සමාගම තලව කලේ වතු සමාගමය තුළු. වැැවිිලි සමාගම වින් ලාගන්න රඩ අට්ඥ්‍යාවක් සහ රජවවාධ කර හ පෙන හිටිය කියැෙන මෙ චෝතනා පපත්‍රයක් නිකුත් කල දයන ඉඩන් තිහංස්ක මින් බසයක්ක. වගේම තමයි ඉඩන් ප්‍රතිසංස් කරන කමිෂන් සභහාව විසින් හලාවත ඇල්කඩු හා කුරුණෑ කලය වැවිලි සමාගම් වලින් නිදහස් කරනු ලබෙන ඉඩම් කොටස් සඳහා නැවතත් වැවිලි සමාගම්මඟධිරණ ක්‍රියාමාර්ක සඳහා අවතීරණ වන නඩු සඳහා වැවිල සමාගම වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හුට මේ අවස්ථාවයි චෝදනාවක් හිමවෙලා තියෙනවා. දැ මේ වගේ පුද්ගලයක් විදහායක අධ්‍යක්ෂයක තනතුරට පත්වෙනවානන් අපිට පැහැදිලුවම හිතාගන්න පුළුවන්. මේ රජයේ නඩු හිතාමතා පරාජය කල්ලා ඔහු එම පුද්ගලික වැැවිලි සමාගම් මගින් උපයාගත ධනය උපයාගැනීමට කඩයුතු කරනවා කියලා චෝදනාව හට නගන්න පුළුවන්. ඒ චෝදනාව ඔහුට නගන්න පුළුවන් වෙන්න ඕනි තරම් සාක්‍යසාධක මෙතන මේ ඇතිවෙලා තින තත්වත් එක්ක පෙන්නුම් කරවා මොකද මේ වතු සමාගම්මල නඩු සඳහා ඉඩම් ප්‍රතිසස් කරන කමිෂන් සභාවට එරහිව කඩයුතු කරන නීතිචවරයා. ඉඩම් ප්‍රතිසංස් කරන කමිෂන් සභාවේ. දහයික අධ්‍යක්ෂක දුරයට පත්තුනොත් මොන වගේ දෙයක්ද වෙන්න කියන අපට හිතාගන්න පුළුවන්. එහමන අපි ගරු ජනාධිපතිතුමාට කියනවා මේ අවස්ථාවේ ඔබතුමා පැහැදිලුවම තීරණයක් ගත යුතු මේ පුද්ගලයා සම්බන්ධය. අපි රටේ ජනතාවට සත්‍ය තොරතුර අනාවරණය කෙන්වා එවිතරක්නම කවුරුත් කියන්න බයදේවල් අපි ප්‍රකාශ කවා. අපි දන්න ඉඩම්මල නම් කියලා කියන්නේ පුද්තල නාගවිල්ලුවත් අක හසයක් ං කොල්ල කාලා තියෙන. න හටමන් යිඩියක රයින්න මංගේ විස්ස ොක්ක සියයිඩියකට ලබා දෙන්න සූදානම්. ඒවගේ උදදලේ හෙන්දිරිික්කමමුල්ලේ අකර දාසයක් මංකොල්ල ෑලාල දවා. තලවත්තුකොට මාලබේ වෙල්ලකිරියත්ත ලංකා ප්‍රධාන ඉඩම් විකුණන සමාගමක් එක් එකතු වෙලා අක්කර තුනත් මංකොල්ල කාලා දවා. මෙවා මේ කෝඩි ප්‍රකෝඩි ගණන්වල එල්ලාර්සි ඉඩම් මංකොල්ලකෑම මහා කඩ ව්‍යාරයක්ක් පිල්බද මේ ොරතුරු අපිගව සියලුම් ෆයිල් තිේෙනවා ඒගේ. චන්ද්‍රිකා කුමාරතුග මාවතේ අක්තර විසිපහක් කෝටි දෙසියක ඩාආධික ඉඩමක් මංකොල්ල කාල තියෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුර අපි හෙදවසේදී. නැවතත් මාධ්‍ය හමු මගින් අනාවරණය කරවා මේ තත්ත්වය මේ අධ්‍යක්ෂකවරයා පත් කලෝතින්. ඔහුට විරුද්ධෝ චෝදනා සම්බන්ධයෙන් විශේෂයෙන් අපට බයිබරි කමිෂන් එකට යන්නත් අපි බලාපොත්තුව වෙනවා. ඉතින් මේ රටේ ජනතාව හමුවේ අපි අනාවරණය කරවා මේ වගේ. හොරාගේ අම්මගේෙන් පේන අහන්න අපිට සලස්වන්න එපා. මේ රට ඉඩම්ම අයිතය කියන්න මේරටේ ජනතාවගේ අයිතිය මේ රජය සතු ඉඩම් මේ පුද්ගලික ඊනියාාකාරයයටට ඕනි ොවනි විදියට මංකොල්ල කන්නත් මේක පිටි පස්සේ බරපතල දේශපාලන හස්තයන් තුනක් තියෙනවා මං පැහැදිලුවම කෙන එස්සම් චන්ද්‍රසය කර මේ සඳහා. ජටිකූටටු ගේම් ගහලා මේ ඉඩම්ම අයිතිය ලාගන්න කඩයුතු කරන්න කියම ප්‍රද්ධ හුට චෝදනා කරන්න පුළුවන් එහෙමනෑ එකක ලොපපු කරන්න. අපි ොම වගකීමෙන් මේක කියන්නේ. හම නම් මේ ඉඩම් මංකොල්ලේ අපි කරන්න දෙන්න කරන්න හදනවනම් ඒකට දාලා ඊලංග ෆයිල්ටිගත් අපි එලියට දානවා කියනක මේ අවස්ථාවයි කියන්න කැමැති. අපේකම බලාපොරොත්තුවයෙන්න්නේ ඉඩම් ප්‍රතිංස් කරන කමිෂන් සභාව රැගැනීම. මේ කමිෂන් සභාව හරහා මේ රටට බයිලෙස ඉඩම් බුක්තිවිඳන මේ මහ ලොකපු පැලැන්තියේ මිනිස්සුන්ගේ බදු විදිහට මේ රජයට නියමිත බදමුදල් අයිතිකර ගන්න ඕනි බදමුදල් ලැබිය යුතුයි. ලංකාවේ ප්‍රධහන වතු සමාගම්බලින් භුක්තිවිදදි ඉඩම් ප්‍රමාණයෙන් භාගයක් තමයි ඉඩම් ප්‍රතිසන්ස් කරන කමිසන් සභාවේ රේශ්්‍ර කලා තියෙන්නේ. ඉතිරි ඉඩම්ටිකට අයිතියක් නැතුවත් රජඩ අයිති ඉඩම් බදුන දොයාඔවුන් බුක්තිඉදිෙනවා මේ සමාගම් විසියක මේ සම්බන්ධයෙන් තොරතුරතිෙනවා මේ අකර වශයෙන් ගත්තොත් අක්කර විසි ස්දාහකටයහා ඉඩම් ප්‍රමාණයක් මේ වතු සමාගම් මේ රජයට බදගව න්නැතුව බුක්තිදිෙනවා කියෙනකත් මේ අවස්ථාවේ දිමා කිය සිටන තාමත් නොවගකීමේ. you we'll